Nilmanik Mangkolla Kama. The blue gem of the eye boy eating. ඔන්න මිස්ටර් දොරලෝ කෝන්ස් ඔයගේ වැඩ පෙන්වන්න පුළුවන් වැඩක් සෙට් වෙලායි තියෙන්නේ. මොකක්ද වැඩේ ඉන්ස්පෙක්ටර් ලොස්ටියඩ් ආරුම්? මේ මචං ඉන්ස්පෙක්ටර් ආරා. ෂුවර් එකටම ඔය කියන වැඩේ උඹට ජීවිතේට කරන්න බැරි එකක් නේද? ඇත්ත කියන් උඹට බෑ නේද? මොකද මට බැරි මට පුළුවන්. මට අනේ මේ මම්මේ උඹලට අනුකම්පා කරලා ඉඳලා හිටලා හරි වැඩක් ගෙනත් දෙන්නේ උඹලා මෙතන කන්න නැතුව හයින් හාගත්තේ මැරෙයි කියන දුකට බං නෑ 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 ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් අපිට කන්න පින තියෙනවා නම් ඉබ්බ කොහොමත් ගෙට එනවා ඈ ඉබ්බ කිව්වේ මටද නෑ නෑ උඹ ඉබ්බ නිමිනි මචං උඹ කබ්බරි මේ මචං මැත්තා මං උඹලට අනුකම්පා කරලා ගියක් හරි හොයා ගන්න වැඩක් සෙට් කළාම ඒකට ගරු කළා වැඩේ කළා මට ගානක් දීපල්ලා අහේ එහෙමනේ බං සමාදානෙන් වැඩක් පවාගෙන කනවා කියන්නේ අනේ ඒක හරි ඉන්ස්පෙක්ටර් අපි ඕන වැඩක් කරන්න හැබැයි අර ඔහේගේ බොරු අනුකම්පාව අපිට එපා ඔව් ඔව් ඒක ඇවිද ඔහෙට කරගන්න බැරි වුණාම අපේ කරේ ගස්සෝල ගානක බලන්න තියරියදනේ අනික ඉන්ස්පෙක්ටර් ලොස්ටියා ඩාරොන් ඔහෙට කරන්න පුළුවන් නම් යම් කිසි වැඩක් මලට අපිට ඒක ගෙනත් දෙයිද ආ මචං දොරනෝකා ඔව් උඹලට තාම තේරෙන්නේ නැහැ බං मगे बोक्का होता है मजाम बोक्का अन्य बरु 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 ने इंस्पेक्टर लोस्ट्रिया डारों बोक्का किये ने का को हम तो होता वैन ने बोकु किये ने जाती है निकां कुनु कानु हाँ समाना ही निको हम तो होता वैन ने बोकु ओया 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 ये देरों कन्ने मने ने बांग मगर अवंको हम मजां मटा उंबला कैवद ऐंदद ये मगेरा माता को नोड मजां पापू बिक्की සේරම ඉවසු හැකි ආරා ඔය පානිය තමයි මට ඉවසන්න බැරි අද මොකද්ද උනේ මිත්‍රයා මොකක් හරි කේස් එකක් හරියට කරගන්න බැරුව වැඩ තහනම් උනාද බඩ අනේ බබු වැඩ විතරක් තහනම් උනා නම් පොලේ පොලාරක ගුණන්න කියලා හිත හදාගත්ත හැකි බං ඈ ඉවසත හැකි ඉවි හරි හරි කියංගෝ නේනද මොකක්ද मुखदे गेलपेने उपहरने मुखदे ඉතින් තොරගවන්නේ කොහේ ඉතහන් කොකට වහගෙන මෙතන වාව කන්නේ අයියෝ නිල්මැණික් මංකොල්ලා කෑම The blue gem of the eye boy eating Sir වයන් ඔරෝ කරතේලිස් ආදිපාදතුමාට අයත් මිලකල නොහැකි නිල්මැණික් මංජුසාව හිටි අඩිය අතුරුදහන් වුණා මේන් කම්පැනියට පත් සර් වයන් ඔරෝ කරතේලිස් ආදිපාදතුමාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක 84,000ට නැග්ගා. ආදිපාද මාලිගාවේ ආරක්ෂාව භාර වෙලා තිබුණේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරොන්ට නිසා. කිසි හිරිකිතයක් නැතුවම ඉන්ස්පෙක්ටර් උන්නේහිගේ වැඩ තහනම් වුණා. පැදුරෙන් බිමට වැටුණු ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරොන් හරස් පරීක්ෂක දොරලෝ කෝන්ස්ගේ දෙපතුල ළඟ වැටුණේ අඩුම ගානේ හිරේ විලංගුවේ වැටෙන එකින්වත් බේරගන්න කියලායි. මචං ආරා උඹ එහෙනම් හිත උදේම නැගිටලා මගේ දත් ටික මැදලා රෙදි ටික හොදලා කුස්සිය අස් කරගෙන ඒ වැඩ ටික බලාගෙන හිටපන් හරිද ඩොක්ටර් මැක්සන් මචං වැටිච්ච මිනිහෙකුට ගහන එක උසස් මිනිහෙකුට උචිත නෑ මිනිහෝ මේගා ඉතින් උසස් මිනිහෙක්ක මේ අහුණු බණුවෙක් නේ ඉතින් මොකටද මහ ලොකු වැඩකට ඇවිත් කුණු බණුව ගාලා වැටුනේ හරි 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 දැන් ඔය කතාව නවත්තනවලා දෙන්න එක්කලා අපි දැන් මේ අතුරුදහන් විච්ච නිල්මැණික් මංජුසාව ගැන පරීක්ෂණ ආරම්භ කරමු ඔය මැණික් මංජුසාව අයිති සර් වහෙන්ගොරෝ කර්තේලිස් ආදිපාද තුමා ඇවිල්ලා දොරලොකෝ හිමාල කුණේකෝ ඒ කියන්නේ මචං උඹ වගේ ඩොක්ටර් මැක්සන් හරි හරි මං කතා වැහුවා මොන කර්මයක්ද යකෝ මේක
ආදිපාද කාරයා මැණික් මංජුසාව ගේ මැද තියාගෙන බහිරවය වගේ දවස් 30 ඕක දිහා බලාගෙන ඉන්නෝ මිසක් තමන්ගේ භාර්යාවටවත් කන්න අඳින්න දෙන જાතිය මිනිහෙක් නෙවේ. හරිද? මැණික් මංජුසාවට ආරක්ෂාවක් යොදලා තිබුණේ නැද්ද ඉන්ස්පෙක්ටර්? මොකෝ නැත්තේ? ආරක්ෂිත යකඩ කූඩුවක් ඇතුලේ තමයි මංජුසාව තැම්පත් කරලා තිබුණේ. හරිද? ඊට අමතරව මගේ ආරක්ෂක වලල්ල මාලිගාව වටා පැය 24ම හිටියානේ. අන්න ඒක තමයි හේනි. ඒ උඹේ ආරක්ෂක වලල්ල නොතිබුණා නම් අදටත් මැණික් එක තිබ්බටද තියෙනවා අම්මා බව. දැන් එතකොට ඔය කියන්නේ මැට්ටෝ මගේ ආරක්ෂක බටය හරියට රාජකාරී කරලා නැහැ කියලාද? ඈ ඒකද කියන්නේ? නෑ 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 කලබල වෙන්න එපා ඉන්ස්පෙක්ටර් ලොස්ටර් ඩාරෝ. මෝ කියන හත ඒකනේ. නෑ යාලා හොඳට යාලාගේ ඩියුටි එක කරලා තියෙනවා. ආ නැත්තම් ඔබේ වැඩ තහනම් වෙయ్యේ. අනේනේ. ඈ මොකද කිව්වේ? මට හිරේ යන්න වෙයිද පොල්? නේ මන්නන් හිටල්ලා මචං කොච්චර වුණත් ඔබට හිරේ යන්න වෙයි කියලා. ඕ ඒකයි. අනේව ඉතන සන්න දීපක් කන දෙයක් ගියපන්න උත් මෙට්ට නෑ නෑ දැන් දීපා දැන් දීපා කො කො ඔය දැල දෙක පීඩා ගන්න මචං ඔබට හිරේ යන්න වෙන්නේ මචං බය වෙන්න එපා ඉල්ලුංගස් කියත් තමයි හරි දවසට ලක්ෂ වාරයක් මෙරි මෙරි උපදින ඉන්ස්පෙක්ටර් ලොස්රයාට් ආරොන්ව සනසන එක දොරලො කොන්ස්ට ලේසි වුණේ නෑ අතින් කයිට් වෙන්න හරි කියලා හිතාගෙන අසරණයට පිහිට වෙන්න දොරලො කොන්ස් තීරණය කළා ඒ අනුව සර් වහෙන් ඔරෝ කරතේලිස් ආදිපාදවරයාගේ මාලිගයට ගිය පිරිස එතෙන් පටන් පරීක්ෂණ ආරම්භ කළා හොඳයි සර් වහෙන් ඔරෝ කරතේලිස් ආදිපාද තුමනි අපට කියන්න ඔබගේ නැති වුණ මැණික් වල වටිනාකම කොපමණ හොන්ස් පාත්මයා ඒවා මිල කරන්න බෑ ඕන් ඒ කියන්නේ තුට්ටු දෙකක්වත් වටින්නේ නැද්ද කවුද මේ ගල් මෝසලේ ඕන් මම හිතන්නේ ડોක්ටර් මැක්සන් ඒ ලැබුණු නම්බු නාම ඔබට සෑහෙන වෙලාවක් කටපියාගෙන ඉන්න තරම් ප්‍රමාණවත් වෙයි එයි ඔම්මේ මැට්ට එමජ මෙන්න මෙහාට වෙලා ඉඳින්කෝ මාව හිරේ අරින දිනේ ලං කරන්න නැතුව හොඳයි ආදිපාද තුමනි ඔබගේ මේ මැණික් මංජුසාවට දමා තිබූ අගුල වල යතුරු තිබෙන්නේ කාළඟද මංජුසාව තිබ්බේ මේ යකඩ සේප්පුව ඇතුලේ ඒ කාරින්නේ යතුරකින් නෙවෙයි යෝ එහෙම මොකෙන්ද ගලින්නේද අතපියා හිත සේප්පුවට රහස් ඉලක්කම් කේතයක් යොදලායි තිබුණේ යෝ රහස් ඉලක්කම් කේතයක් ඔබ හැර කවුද ඒ රහස් ඉලක්කම් කේතේ දන්නේ මගේ බිරිඳ දන්නවා ඕ මේ සොරකම සම්බන්ධයෙන් ඔබ ඔබගේ බිරිඳව සැක කරනවද ආදිපාද තුමනි කොහෙත්ම නෑ හොන්ස් මහත්මයා ඇයි ඒ සැක නොකරන්නේ හොන්ස් මහත්මයා ඔව් ඊයේ රෑ මං සේප්පුව දිහා බලාගෙන ස්තෝප්පට වෙලා ඉන්න අතරේ මගේ බිරිඳ මගේ ඔළුව අත ගගා හිටියේ ඕ පොඩක් හොව් ආදිපාද තුමනි මේ ඈ ඔබ ඔළුව කියලා කිව්වේ ඔය බෙල්ලට උඩින් තියෙන ලබු කැටේ වගේ එකද හරි මං තමයි ඒක හරියෝ කියන්න ආදිපාද තුමනි ඔබගේ බිරිඳ ඔබගේ හිස අතගාමින් ඉන්න අතර කුමක්ද සිද්ධ වුනේ? එකවරම විදුලිය විසන්දි වුණා ඕ. හොඳයි ඊට පස්සේ විනාඩි 10ක් විතර අපි ඔක්කොම කරවලේ හිටියා හොන්ස් මහත්මයා. ඊට පස්සේ නැවත විදුලිය ආවා. ආහ්. ඒ එනකොට මං දැක්කා සේප්පේ දොර ඇරලා තියෙනවා. සේප්පේ දොර ඇරලා තියෙනවා. මැණික් මංජුසාව අතුරු දහම් වෙලයි තිබ්බේ. සාදු 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 The I boy eating. හොන්ස් මහත්මයා. ඔව්. මේ ගවයව මෙතනට කැඳවාගෙන ආවේ ඇයෝ? තවන්ගේ බිරිඳට සේප්පේ රහස් ඉලක්කම් කේතේ කියලා දෙන ගවයෙක් ඉන්න ගෙදරකට එන්න ලැබීමත් මටත් එක්තරා සතුටක්. ගොනෝ. එමජන්. මගේ බිරිඳ මැණික් කරකම් කළේ නෑ. කොහොමද නෑ කියන්නේ? විදුලිය නැති වෙච්ච විනාඩි 10ම ඇය මගේ ඔළුව අතගාමිනු හිටියේ ආදිපාද තුමනි විදුලිය නැති වෙලාවේ ඇය මොහොතකටවත් ඔබෙන් ඉවතර ගියේ නැද්ද ගිනි පෙට්ටිය ගන්න යන්නේ උත්සාහ කළා නමුත් මං ඇය අතින් අල්ලලා නැවතුවා විදුලිය නැවත එනතුරු ඇය හිටියේ මා ළඟ කියලා මට සාතිකයි දොරලො කොන්ස් මහත්මයා ඉතාම සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක්
දැන් අපි කැමති ආදිපාද තුමනි ඔබගේ මුළු තැන්ගේ සිටින අතිදක්ෂ ප්‍රවේදියා සින් සක රස ආහාර වේලක රස බලන්න දාව මචං පාකිය දෙවනුව අපි ඔබගේ මැණික් සම්බන්ධ පරීක්ෂණය ආරම්භමු रात्रि भोजन बेरी पोलिस मित्र කලබල නොවී කොහොමද බං උඹලා මෙතන හොරගම හොයන්න ඇවිත් ඒක පැත්තකින් තියෙද්දි මෙතන ගිලිනවනේ හතර කොන පැලෙන්න කලබල නොවී ඔහොම කනවා ඉන්ස්පෙක්ටර් මම මේ ආහාර ගන්න අතරේ පොඩි හොඩුවාවක් හොයනවා උඹ ඕන මගුලක් හොයන් මචං ඔන්න ඔය පාත්ත පිටර ඔම්ලට් එක මේ පැත්තට එවලා ඇයි යකෝ කෑම කම්බ වුණාම කන්න ඕනි ආදිපාද මාලිගයෙන් බටකට පුරා කෑම කාපු පිරිස තැන් තැන් වල වැටිලා රාම තෙල් ඇරියා මේ අතර දොරලොක් හෝල්ස් තම ශූර ඥානය මෙහෙයවමින් සියුම් පරීක්ෂණයක් ආරම්භ කළා ආර්යවනි මම කැමති ඔබ තුමියගේ නම දැනගන්න මම කොනිතිකා 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 පවුරු ගානගි හොඳයි කොනිතිකා ආර්යවනි ඔබ තවමත් තුරුණු වියේ පසුවන යුවතියක් වගේ මට පෙනෙන්නේ නමුත් ඔබගේ සැමියා මහලු ආදිපාදවරෙක් මැණික් සොරකම ගැන ඔබේ අදහස කුමක්ද ආර්යවනි දේවශාපයක් මගේ ආදිපාද සැමියා මසුර කමින් තබාගෙන ඉන්න මැණික් අතුරු දාන් උනේ දේවශාපයක් නිසා ඔබ ඒගෙන දුක් වෙන්නේ නැද්ද ආර්යවනි දුකයි නමුත් මගේ සැමියාගේ මසුර කමට තනුවක් ලැබුණ එක ගැන සතුටුයි ඔබගේ ගම් පළාත කොහෙද ආර්යව මගේ ගම නිව් සවුත් වේල්ස්යේ උඩප්පුව කියන ගමේ උඩප්පුව කියන ගමේ මා ඔබ නහන්න කැමති ආර්යවනි මේ මහලු ආදිපාදවරයා ඔබට කලින් නිය ගියොත් ඔබ ආපහු ගමට යනවද අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඇයි ඔබ මෙවන් විශාල මාලිගයක් අතහැරලා යන්නේ ඇයි නතර නොවෙන්නේ මේ සේරම බැංකුවට සින්න වෙලයි තියෙන්නේ ආහා ඉතුරු වෙලා තිබ්බේ ওই මැණික් එක පමණයි ඔහු සූදුවත් එක් වගේම මසුරි ඔහුගේ ජීවිතේ දැන් පුස්සක් ඒ කියන්නේ ඔබ ඔහු කෙරෙහි කලකිරීමෙන් ඉන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම. නමුත් මම මැණික් කරගම් කළේ නෑ මහත්මයා. කවුද ඇහුවේ ඔබ මැණික් කරගම් කළාද කියලා? ඔබගේ සැමියා පවා තහවුරු කළා ඔබ මැණික් කරගම් නොකළ බව. මචං ආරා. ඈ අහුණනේ. අරුන් දෙන්නගේ කතාව. ආ මේ මැණික් ටික නම් ජීවිතේට හම්බ වෙන්නේ නෑ ඕ. ඈ ඒක දේවසාපයක් නු. ඈ උඹ තැටියකෝ ජම්පරයකෝ ලෑස්ති කරගනින්. ගල් බෝඩි මේ රගියචෝ. The blue gem of the I boy eating. මිත්‍යා දේවශාප කෙරෙහි කිසි දින විශ්වාසය නොතැබූ දොරලොක් හෝන්ස් මිත්‍යාවේ කඩතුරාවෙන් වසන් වෙන සත්‍ය පාදා ගන්නට වෑයම් කළා. සොරෙක් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් නොමැතිව මැණික් අතුරුදහන් වීම පිළිබඳ අනුමානය උපකල්පන කතාවක් ලෙස ගොනු කළ දොරලොක් හෝන්ස් අවසානයේ සත්‍ය සොයාගත්තා. නරඹමු කුතුහලයෙන් පිරි අවසාන කොටස. ඒ මචං ආරා. ඕබන් අපේ දොරලොක දවස් දෙකකින් ගෙදර ආවේ නෑනි. ඈ ඒකද බං මෙයා කොහේ ගියාද මන්දා ඉක්මනට මේ මැණික් අබිරහස හොයාගත්තේ නැත්තම් මට ලැබුණ සතිය වෙනකොට හිරේ යන්න වෙනව වෙනව වෙනවමයි මැට්ටා මචං මේ මන්නන් ඒ වාසනාවන්ත ප්‍රීතිමත් දිනේ උදා වෙනතරු ඇඟිලි ගනිමින් ඉන්නේ මචං
උඹලා මිතුරෙක් නෙවෙයි බං හතුරෙක්. ඕ මට කියන්න තියෙන්නේ ඒකම අයියෝ. ආ කමන්නේ නැහැ නෙමෙයි මචං මේ. ආ උඹ ගාව සල්ලි නැති බීඩියක් ගන්න. නේ මැට්ටා. ඇයි මචං? අන්න මචං දොරලෝ කায়නවා. අර 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 කොණිදි කාර්යවතන ගහගෙන එන්නේ. ඒක තමයි. ආ ඉන්ස්පෙක්ටර් ආරං. ආ මගේ මිත්‍ර මැට්සන්. හලෝ මයි ඩිය. අඳුරනවද මේ තැනැත්තිව? මේ අර කොණිදි කාර්යවනේ. නැහැ. ඈ මේ තමයි ඇත් සමග එක කුස උපන් නියුන් සහෝදරිය. ඈ ඇය මට හමු වුණේ නිව් සවුත් වේල්සේ උඩප්පුව කියන ගමේ ඉඳලා. කරුවලේ උනත් ඉලක්කම් කේතයක් කරකවන්න පළපුරුද්දෙන් කෙනෙකුට පුළුවන්. මේක කොණිතික ආර්යාවගේ දක්ෂ සැලැස්ම. ඔන්න දැන් මැනික් ටිකයි හොරු ටිකයි ඔබට බාරයි ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරෝ. මචං දොරලෝක උඹනම් දෙයියෙක් වන් දෙයියෙක්. අරියරි. දැන් ඉතින් මචං මේ මැනික් ටිකයි මේ කෙල්ලවයි අරන් මම වෙනින් රටකට පැන ගන්න ඕබන් රස්සාවට ඕන කුජීතුවක් වෙන්න කියලා. ඕ. මම දැනගත්තා උඹ ඔය වගේ තකතිරු තීරණයක් ගනී කියලා ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරෝ. ඒ නිසායි මම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මේ ගමම්ම එන්න කිව්වේ. අන්න ඉන්නවා වත්ත වටේම උඹේම නිලධාරි. දැන් උඹ ඒගොල්ලොත් එක ඕන දෙයක් කරගනි. ඈ අන්න ඒක නම් බලුවේ හොඳේ.